20 minutes. Thank you. රටේ ජනතාව අයවැය ගැන යම්කිසි විදියකට උනන්දුවක් දක්වන්නේ සාමාන්‍යයෙන් ඒ අයවැය ප්‍රකාශය තුල කොහොමද තමන්ගේ මුණ දෙන ලැබෙන ප්‍රශ්න වලට මොන වගේ පිළිතුරු ලැබෙයිද කියන බලාපොරොත්තුවත් එක්ක තමයි සාමාන්‍යයෙන් රටේ ජනතාව අයවැය දිහා බලන්නේ මොනවද ලැබෙන උත්තර කියලා ඔවුන් ඉතාමත්ම උද්‍යෝගයෙන් අයවැයට කිට්ටු වෙන්න ඒක ගැන සාකච්ඡා කරනවා ඒක ගැන බලාපොරොත්තුවක් තියෙනවා නමුත් අපි දන්නවා මේ වෙනකොට ඔවුන්ට මූණ පාලා තියෙන ගැටලු රාශියකට කොච්චර දුරට මේ ප්‍රශ්න වලට විසඳුම් මේ අයවැයෙන් ලැබිලා තියෙනවද කියන එක ගැන අපිට බැරෑරුම් ලෙස හිතන්න වෙනවා දැන් මේ අවස්ථාවේ මෙවැනි අයවැයක් ඉදිරිපත් කරනකොට ආණ්ඩුව පැත්තෙන් සහ මුදල් ඇමතිතුමා නිතර නිතර කියපු කියන කතාවක් තමයි කොවිඩ් අර්බුදයත් එක්ක රට මූණ පාන ගැටළු වලට මේක ඉතාමත්ම අමාරු අවස්ථාවක් මේ අවස්ථාවේ ලෝකයේම මූණ දෙන අර්බුද රාශියක් තියෙනවා එතෙන්දී ලංකාවට විතරක් වෙනස් විදියට මෙතෙන්ට මූණ දෙන්න බෑ අපිටත් මේ අර්බුදය අපිටත් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක ආණ්ඩුව පැත්තෙන් කියන දෙයක් නමුත් ඒක හරි අපි විතරක් නෙවෙයි මේ වෙනකොට මුළු ලෝකයේම විශාල අර්බුද රාශියකට මූණ දෙමින් තියෙනවා අපිටත් වඩා බලසම්පන්න රාජ්‍යවල් ආණ්ඩු උනත් රටවල් උනත් මේ වෙලාවේ ආර්ථික වශයෙන් දුර්වල වෙමින් යන්නේ නමුත් මේක කොවිඩ් වලට විතරක් ලඝු කරන එක මම හිතන්නේ හරි කියලා මේ අපි මේ මොහොතේ මූණ දෙන අර්බුද අපේ රට ගත්තත් ලෝකය ගත්තත් කොවිඩ් වලට විතරක් කොවිඩ් නිසාවත් පමණක්වත් මූණ දෙන අර්බුදයක් නෙවෙයි මේ අර්බුදය කාලයක් තිස්සේ නිර්මාණය වෙච්ච අවුරුදු ගාණක් තිස්සේ නිර්මාණය වෙමින් පවතින අර්බුදවල උච්චතම අවස්ථාවක් අපි 2020-21 මුණපාන සිද්ධ වුණා ඒක හරි නමුත් මේක කොවිඩ් නිසා පමණක් ඇතිවෙච්ච අර්බුදයක් නෙවෙයි අපි බැලුවොත් ඇත්තටම ඇත්ත වශයෙන්ම මේ ආර්ථික අර්බුදය 1987 එක විදියකට අපි මුණ දෙන්න සිද්ධ වුණා 2008 තව විදියකට එවැනිම අර්බුදයක් ආර්ථික අර්බුදයක් ගෝලීය වශයෙන් මුණ දෙන්න සිද්ධ වුණා ග්‍රීසිය කඩා වැටුණා ආජන්ටීනාව කඩා වැටුණා මෙවැනි අපිට උදාහරණ රාශියක් මේ පහුගිය දශක දෙක කාලයක තුලම විටින් විට මෙවැනි අර්බුද වලට මුණ දෙන්න සිද්ධ වුණා මෙවැනි අර්බුද නිර්මාණය වෙනකොට මෙවැනි අර්බුද වලට මුණ දෙනකොට සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන ක්‍රමවලත් අපිට පේනවා යම්කිසි රටාවක් බොහෝ අවස්ථාවල විශේෂයෙන්ම අපි වගේ රටවල් සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව මැදිහත් වෙන්නේ මෙතනත් කතා වුණා මෙතනත් හිටපු වගම ඇතිතුමාත් ඒක යෝජනා කරා IMF වැනි ආයතන වලින් ණය හරහා නැවත IMF ආයතන වගේ දේවල් වලට යා යුතුයි කියලා. දැන් අපි දන්නවා මෙතෙක් කල් එහෙම ගියාම වෙලා තියෙන දේවලුත් මීට පෙරත් අපිට අත්දැකීම් මොනතරම් තියෙනවා බොහෝ වෙලාවට IMF එකෙන් උනත් කියන්නේ යෝජනා කරන්නේ යෝජනා කළා තියෙන්නේ අපේ ඉතිහාසය තුළ අපේ රටට විතරක් නෙවෙයි වෙන රටවල් වලටත් ජනතාවට බලපාන කල්පාදු විශාල වශයෙන් යෝජනා වෙනවා ඒ ඒ ඒ පැකේජ් එකත් එක්ක තමයි IMF එකත් මැදිහත් වෙන්නේ IMF එකත් යම් තාක් දුරකට මේ වෙනකොට මේ අර්බුදය නිසා ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කර වෙනස් කරලා තිබ්බට බොහෝ දුරට ඒ මූලික පැකේජ් එකෙන් ලොකුවට වෙනස් වෙලා නැහැ. නමුත් ඒ IMF bailouts වලින් සහ austerity measures අරගෙන වුණත් තාමත් ගෝලීය වශයෙන්ුත් මේ අර්බුදය තාම විසඳිලා නැහැ. ඒකට වෙනත් විදියකට ප්‍රතිචාර හැටියට සමහර වෙලාවට අර ජාතික ආර්ථික ගොඩනැගීම වැනි වචන පාවිච්චි කරමින් විවිධ ලස්සන මාතෘකා යටතේ ස්ලෝගන්ස් එක්ක වෙන විදියකටත් කරන්නේ ඇත්තටම අඩු වැඩි වශයෙන් අර ව්‍යාපෘතියම තමයි ඉස්සරහට ගෙනියලා තියෙන්නේ බොහෝ වෙලාවට බොහෝ අවස්ථාවේ අපි දැකලා තියෙන දේ මේ මොන ජාතික ආර්ථිකය කියලා මැදිහත් වුණත් IMF එක ගාවට ගියත් මේ පහුගිය දශක දෙක තුන දිහා අපි බැලුවම
අපි දැකලා තියෙන්නේ ගෝලීය වශයෙන් ගත්තත් අපේ රටේ තත්වය ගත්තත් ප්‍රශ්න විසඳිලා නැහැ ප්‍රශ්න එන්න එන්න උග්‍ර වෙලා තියෙන්නේ කියන්නේ විශේෂයෙන්ම අසමානතාවය ඉතාමත්ම තීව්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා ඒක බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මතක් කරා ඔහුගේ අයවැය කතාවේ නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ මූලික ගැටලු වලට මොකද්ද ඉදිරිපත් වෙලා තියෙන විසඳුම දැන් උදාහරණයක් ඇටියට ඇමරිකාවේ 2008 මෙවැනිම ආර්ථික අර්බුදයක් ඇති වුණාම රජය මැදිහත් වෙලා දැන් ඒ සම්ප්‍රදායිකව ඇමරිකාවේ එහෙම රාජ්‍ය මැදිහත් වීමට තදින්ම විරුද්ධයි. ඒක ඔවුන්ගේ නිදහස් ආර්ථිකයට බාධාවක් ඇටියට ඒ රජය මැදිහත් වීම දකින්නේ. නමුත් ආර්ථික අර්බුදයේ වෙලාවේ මොකද රජය කරේ? ඉතාමත්ම දැඩි ලෙස මැදිහත් වෙලා බැංකු සහ මූල්‍ය ආයතන බේරගත්තා. ඒ බේරා ගැනීමට වියදම් වූ මුදල ඒ බර සාමාන්‍ය ජනතාව මත තමයි වැටුනේ. සහ අධ්‍යාපන සෞඛ්‍ය සමාජ ආරක්ෂණය වගේ ජනතාවට අවශ්‍ය වන ආරක්ෂණ වැඩපිළිවෙල කප්පාදු වීමත් සමග මේ වෙනකොට ඒ රටේ උනත් අසමානතා වර්ධනය වෙලා තියෙනවා විතරක් නෙවෙයි අත වශයෙන්ම සමාජ අසහනයක් වර්ධනය වෙලා තියෙනවා. ඒක ඒහා ඒ ඒකත් එක්ක ඇති වෙලා තියෙන දේශපාලන අර්බුදය අපිත් හොඳට දකිනවා. දැන් මේ අවුරුදු දශක ගානක් තිස්සේ අපි අනුගමනය කරලා තියෙන මේ ගෝලීය වශයෙන්ම අපි අනුගමනය කරන මේ ආර්ථික ප්‍රතිපත්තිවල ඇත්තටම ඒවැයි ප්‍රතිඵල 2021 විශේෂයෙන්ම කොවිඩ් ආසාදනයත් එක්ක කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක මේ අනුගමනය කරමින් සිටින ආර්ථික ප්‍රතිපත්තියේ විනාශකාරී බව අපිට හොඳින් පහදලා දුන්නා. ඒ හා සමානව මේ වෙලාවේ ගෝලීය වශයෙන් අපිට දේශගුණ විපර්යාසය තුළ අපිට ලැබෙන අත්දැකීම් වලිනුත් තව දුරටත් එකිනෙකාවත් පරිසරයත් සූරාකන අසමානතාවය වර්ධනය කරන මේ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිවල තව දුරටත් යන්න බැරි බව අපිට හොඳින් ඔප්පු වෙනවා විතරක් නෙවෙයි ඒකේ අමානුෂිකකමත් ඒකේ තියෙන විනාශකාරී බවත් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ලංකාව තුල අද මේ ජනතාව මූණ අපේ ජනතාව මූණ දෙන ප්‍රධාන ගැටලු ටිකක් දිහා බලමු. ජීවන වියදම අතිශයින් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තියෙනවා. අපිට ඒක අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟකමක් තියෙනවා. හැමතැනම බැලුවොත් පෝලිම් අපිට දකින්න ලැබෙනවා. සමාජ සම්බන්ධතා අපේ පෞද්ගලික සම්බන්ධතා වෙන්න පුළුවන් අපේ වැඩපොලේ තියෙන අපේ සම්බන්ධතා වෙන්න පුළුවන් මේ සම්බන්ධතා සියල්ලම කඩා වැටෙමින් දුර්වල වෙමින් යනවා අපේ අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තත් සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තත් කඩා වැටීම් ප්‍රශ්න රාශියක් අපිට පේන්න තියෙනවා හැම පැත්තකින්ම අපිට පේන්නේ බහුතරයක් මිනිස්සුන්ගේ ජීවිතවලට සැනසීමක් නැහැ සතුටක් නැහැ කිසිම අර්ථවත් විදියකට ඔවුන්ගේ ජීවිත ගත කරගන්න බැරි තත්ත්වයක් තමයි අපිට පේන්නේ. මේ ළඟදී අපේ එක් සහෝදරයෙක්ට තරුණයෙක් කියලා තියෙනවා. ඔව් අපි විනෝද වෙනවා තමයි. හැබැයි අපේ ජීවිතවල සතුටක් නැහැ කියලා. ඒක මම හිතන්නේ හරි බැරෑරුම් ලෙස අපි බාර ගන්න ඕන ප්‍රකාශයක්. ඔව් අපි විනෝද වෙන්න එක එක දේවල් කරන්න පුළුවන්. අපි ට්‍රිප් යන්න පුළුවන් කන්න බොන්න යන්න පුළුවන් නමුත් ඇත්තටම අපේ ජීවිත දිහා බැලුවම ස්ථාවර වශයෙන් හෝ නිකං තෘප්තිමත් වෙන්න පුළුවන් විදිය ජීවිත අපිට තියෙනවාද කොච්චරක් දුරට අපිට සතුටු වෙන්න පුළුවන්ද කියන එක ගැන මම හිතන්නේ අපි සියලු දෙනාටම ප්‍රශ්න තියෙනවා එහෙම මේ පෞද්ගලික ජීවිත ගත්තා ජනතාව පැත්තෙන් ගත්තා ආර්ථික නිර්ණායක පැත්තෙන් ගත්තා අපිට ප්‍රශ්න රාශියක් තියෙනවා අපේ ණය බරද ඩෙෆිසිට් එකද ඉන්කම් ආදායම පහළ වැටීමද මේ සියලු දේම තමයි මේ වෙලාවේ අපිට තියෙන දැවෙන ප්‍රශ්න මේ එක ප්‍රශ්නකටවත් ජනතාව මූණ දෙන ප්‍රශ්නද ආර්ථික වශයෙන් අපේ ආර්ථික නිර්ණායක දිහා බලනකොට ඒවට ඒ ප්‍රශ්න වලට තියෙන උත්තරවත් මේ තියෙන මේ අභියෝග වලට අපිට හරි හැටි මූණ දෙන්න පුළුවන් වෙන්නේ ලස්සන වචන වලින්වත් පැලැස්තර විසඳුම් වලින්වත් කෙටි කාලීන වැඩපිළිවෙලින් වලින්වත් නෙවෙයි කියන එක අපි මේ වෙලාවේ බාර ගන්න වෙනවා. නමුත් අවාසනාවකට මේ අයවැයත් 2022 ඉදිරිපත් වෙලා තියෙන අයවැයත්
නැවත වතාවක් අර සම්ප්‍රදායිකව ප්‍රශ්න වලට විසඳුම් හොයනවට වඩා දීර්ඝ කාලීනව රට ගොඩනගනවා වෙනුවට නැවත වතාවක් අර තියෙන සිස්ටම් එකම තව දුරටත් කොහොමද ගැට ගහගෙන යන්නේ කියන ඒ ඒ ඒ ඒ ඒ අරමුණින් තමයි මේ මේ මෙවැනි මේ වතාවෙත් අයවැය ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන එකයි අපිට අපේ හැඟීම. ලස්සන වචන ගොඩක් තියෙනවා. කාබනික හරිත වගාව හරිත ටෙක්නොලොජි ඉදිරිපත් කිරීම දේශගුණ විපර්යාසයට පිළිතුරු ජාතික ආර්ථිකයක් ගොඩනැගීම ජාතික සංවර්ධනය මේ සියල්ලම මේ ලේඛනයේ ඇතුළත් වෙලා තිබ්බට නමුත් ගැඹුරින් මේ අයවැය අධ්‍යයනය කරාම අපිට තේරෙනවා මේ මොහොතට අවශ්‍ය වෙලා තිබ්බ ඒ නිර්භීත පරිවර්තනීය දේශපාලනික තීරණ අරගෙන නැහැ. ඇත්ත කතාව ඒකයි. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට දීර්ඝකාලීන විසඳුම් මේ අයවැයෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඇත්ත වශයෙන්ම මේක අතිශයින්ම කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා සාම්ප්‍රදායික අයවැය ලේඛනයක්. අපි කවදත් දකින අයවැයක්. මං ඒකේ පොඩ්ඩක් විස්තර කියන්නම්. අපි රටා කීපයක් මේ අවුරුදු මේ දශක දෙක තුන දිහා බැලුවොත් අපිට පේන්න පුළුවන් මේ අවුරුදු 73 අතරම ගත තීරණ කොච්චරක් සමානද කියලා. අපි අධ්‍යාපන ශාස්ත්‍රය බලමු. අධ්‍යාපන ශාස්ත්‍රයට මේ අයවැයෙන් වෙන් වෙලා තියෙන්නේ මුළු වියදමෙම 5.9%. 2019 එක 4.54%. 2018 5.2%. 2014 4.23%. 16 9.97%. 2015 2.6%. කොයි වෙලාවකවත් අපිට අර සැලකිය යුතු විදියට අපිට සෑහීමකට පත්වෙන විදියකට අධ්‍යාපනයට අපි මුදල් වෙන් කළා නැහැ. මේ පාර 1%කින් විතර අඩු වෙලා තියෙනවා. කාන්තා හා ළමා කාර්යාංශයට අපි බලමු කොහොමද වෙන් වෙලා තියෙන්නේ කියලා. මේ කාන්තා හා ළමා කාර්යාංශයට මේ අයවැයෙන් 25%ක කප්පාදුවක් තියෙනවා. ඒකත් මේ අවුරුද්ද විතරක් නෙවෙයි. 2020 මුළු අයවැයම වෙන් වෙලා තියෙන්නේ 0.22%. 2019 0.39%. 2018 0.12%. 2017 0.15%. මේ අවුරුද්දේ 0.91%. ඒ කියන්නේ අවුරුදු ගණනාවක් කාන්තාවන් හා ළමයි වෙනුවෙන් අපේ අයවැය ලේඛනයෙන් වෙන් වෙලා තියෙන්නේ 1%කටත් වඩා අඩු ප්‍රමාණයක්. නමුත් අපේ ආරක්ෂාව සහ ආරක්ෂක අමාත්‍ය ආරක්ෂක ශාස්ත්‍රයට කියන්නේ පොලිසියයි හමුදා ඔක්කොම ගත්තම බජට් එකෙන් 21.12% වැනි ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා. මේකත් අඩු වැඩි වශයෙන් පහුගිය දශක ගානයක්ම මෙම රටාවමයි තියෙන්නේ. දැන් මේකෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ මොකද්ද අපේ ප්‍රමුඛතා අපේ රටක් හැටියට අපි පාලනය කරපු ආණ්ඩු හැටියට මොනවද අපේ ප්‍රමුඛතා 56%ක් වන කාන්තාවන්ට අපිට අයවැයකින් 1%කට වඩා එකක්වත් ගරු ඇමතිතුමා වෙන් කරන්න බැරි නම් මොකද්ද අපි කාන්තාවන් ගැන මේ රටේ මේ මොකද්ද අපේ තියෙන දැක්ම මම මේ දැනට මට හම්බ වෙලා තියෙන තොරතුරු අනුව අපි ඔක්කොමලා දන්නවා මේ පහුගිය කෝවිඩ් කාලෙත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා විවිධ ආතතීන් වලට කාන්තාවන් මුහුණ දුන්නා. දැනටත් අපේ රටේ සේෆ් හවුසස් තියෙන්නේ 7යි. 7යි. මුළු රටටම 7යි. ඒ 7ට මේ අවුරුද්දේ ඒ සේවාවන් ලැබලා තියෙන්නේ 307යි. ඒ අවශ්‍යතාවය නැති නිසා නෙවෙයි. අවශ්‍යතාවය තියෙනවා නමුත් ඒවැයි පහසුකම් නැති නිසා ඒ සේෆ් හවුසස් වලට ඔවුන් ඒ ස්ත්‍රීන්වත් ඒ ළමයින්වත් රැක ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එතකොට මොනවද අපේ ප්‍රමුඛතා? අපේ දරුවන්ට අපේ කාන්තාවන්ට අපි ප්‍රමුඛතාවය දෙන්නේ නැති අයවැයක් දෙන්නේ නැති ආර්ථික ප්‍රතිපත්තියක ඇති ප්‍රයෝජනය මොකද්ද? කාටද අපි ප්‍රමුඛතා දෙන්නේ? අපි ආණ්ඩුව පැත්තෙන් කියනවා සහන දීලා තියනවා කියලා. මන්ති ප්‍රතිපාදන කපලා තියනවා කියලා. තෙල් ලීටර 5ක් අඩු කරා කියලා. කමක් නැහැ හොඳයි. මන්ත්‍රීන්ගේ පෙන්ෂන් අඩු කරා. පෙන්ෂන් ඕනෙත් නැහැ. ඒකත් කමක් නැහැ.
හැබැයි මේ කිසි දෙයකින් මේ අපි මූණපාන මූලික ප්‍රශ්න විසඳනවද අපි 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 මූණ දෙන ඒ දේශපාලන ප්‍රශ්න අපේ අපි විසඳලා තියනවද ග්‍රාමීය නිෂ්පාදන ඉහළ ඉහළ නංවන විවිධ යෝජනා තියෙනවා ඉතාමත්ම හොඳයි නමුත් ඒක සල්ලි නිකන් වියදම් කර පරියට ග්‍රාමීය ආදායම ශක්තිමත් වෙන්නේ වෙළඳ පොලක් අවශ්‍යයි බාණ්ඩ ප්‍රවාහනය කිරීමට පහසුකම් අවශ්‍යයි නිෂ්පාදන වෙන බාණ්ඩ තත්වයක් තියෙන්න ඕනේ ඒවා ගබඩා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ මේවා සියල්ලම සිද්ධ වෙන්න නම් ජාතික සැලැස්මක් අවශ්‍යයි ඒ ජාතික සැලැස්ම අනුව තමයි මේ සියලු දේම හැඩග යොදව ගන්න පුළුවන් වෙන්නේ ගොවියන්ගේ ප්‍රශ්නේ ගත්තත් ඔව් සහනාධාර තියෙනවා නමුත් අත්හදා බලලා වැඩේ වැරදුනාම සහනාධාර දෙන එකේ මොකක්ද ඇති වැඩේ මෙතන අපි ගොවියන් කියන්නේ යම් කිසි විදියකට ගරුත්වයක් එක්ක ජීවත් වෙන මිනිස්සු ඔවුන්ට සහනාධාර නෙවෙයි ඕනේ ඔවුන්ට ඕනේ හරියට ජීවත් වෙන්න ඇත්ත වශයෙන්ම මොනවද අපි මේ අපි මේ අයවැයත් පහුගිය අයවැයවලත් මොකද්ද අපි දැකලා තියෙන්නේ දේශපාලඥයන් මත යැපෙන අයවැයවල් තමයි අපි ඉදිරිපත් කරන්නේ ඒ කියන්නේ අපි යෝජනා කරන විසඳුම් දේශපාලඥයන් මත යැපිලා තමයි ඔබලොගේ ජීවිත ගොඩ ගන්න කියන එක තමයි අපි ජනතාවට කියන්නේ ඇත්ත වශයෙන්ම අපිට පිළිගන්න වෙනවා ආර්ථිකය තියෙන්නේ මේ අයවැය තුල නෙවෙයි මේ අයවැයෙන් එළියේ ඒකට පාර්ලිමේන්තුවවත් අපිවත් හවුල් වෙන්නේ නැහැ මේ රටේ ජනතාවත් හවුල් වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවට ඒ යෝජනා එන්නේත් නැහැ ඒවා විවාද කරන්නේත් නැහැ අපි අධීක්ෂණයට ගන්නෙත් නැහැ අපි මේ මහලොකුවට මෙතන ඉඳගෙන කතා කරනවා මාධ්‍ය ඔක්කොම මේක ආවරණය කරනවා පරිශේෂකයන් මේක ගැන දැන් පිටු ගණන් ලියයි think tanks policy papers දායි නමුත් ඇත්ත ආර්ථිකය සිද්ධ වෙන්නේ මේකෙන් පිට ඒවා අපි කවුරුවත් දන්නේ නැති agreements මේ සම්පත් විකුණන එක ගැන මේ අයවැය කොහෙවත් නැහැ ගහන agreements ගැන මේ අයවැය honorable member you have 2 more minutes ඉතින් අන්තිමට අපිට තේරුම් ගන්න වෙන්නේ පාර්ලිමේන්තුවටත් ජනතාවටත් ඉදිරිපත් වෙන්නේ දේශපාලන අපි සියලු දෙනාගේම අපි සියලු පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම ඡන්ද ව්‍යාපාරයට අවශ්‍ය බජට් එකක් මිසක් ඇත්ත බජට් එක නෙවෙයි මෙතන මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ හැම අවුරුද්දෙම හැම වසරෙම සිද්ධ වෙලා තියෙන්නේ මේක මේ අවුරුද්ද ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට අහන්න වෙන්නේ අවසානයේදී මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආර්ථික ප්‍රතිපත්තිවලද අපේ දේශපාලනයේද අපේ දේශපාලන ක්‍රමයේද අපි බලය ලබා ගන්න කරන දේශපාලනයේද අපි බලය ලබා ගන්න දේශපාලනය සඳහා අයවැයත් සහනාධාරත් ඒවත් අපි පාවිච්චි කරනවා නම් වෙනස් විය යුත්තේ අපේ ආර්ථිකයටත් වඩා අපේ දේශපාලන සංස්කෘතියයි ඉතින් මෙවැනි ඒ තීරණාත්මක දේශපාලන සංස්කෘතියේ වෙනසක් නැතුව ඒ කියන්නේ අපි බලය ලබා ගැනීමට බලය අල්ලා ගැනීමට අපි ක්‍රියාත්මක වෙන විදිය වෙනසක් නැතුව අපේ මේ තියෙන මූණ දෙන මෙම ආර්ථික ප්‍රශ්නයට වලට කවදාක්වත් මෙවැනි අයවැය වලින් නම් විසඳුම් බලාපොරොත්තු වෙන්න බෑ බොහොමත්ම ස්තුතියි Thank you